අද මම කතා කරන්න යන්නේ මේ අවුරුදු ලක්ෂ ගාණක් තිස්සේ මේ මානව වර්ගයාට තිබුණු ලොකු ප්‍රශ්නයක් ගැන මම ಅದේක විසඳලා දෙන්න උත්සාහ කරන්නේ. අතම මිනිස් විසින් අවුරුදු 250කට විතර කලින් මේ කාරණා විසඳුවා. නමුත් ඒක ගැන අපේ සාමාන්‍ය සමාජයේ තියෙන දැනුම ටිකක් අඩුයි වගේ. ඒක නිසාම තමයි මේ වීඩියෝ එක කරන්නේ. මේ අහස නිල් පාට ඇයි කියන ප්‍රශ්නේ. මේ හරිම විසිතුරු විද්‍යාත්මක සංසිද්ධියක් ගැබ්වලා තියෙන හරි ලස්සන කාරණා. ඒක ගැනයි අද මම මේ වීඩියෝ එකේ කතා කරන්නේ. හැබැයි පුංචි වෙනසක් තියෙනවා. මම මේ කාරණාව අද පැහැදිලි කරලා දෙනවා විවිධ විද්‍යාත්මක නිපුණතා සහිත මේ වෙන වෙනස් කාණ්ඩ සඳහා වෙන වෙන වශයෙන්. ඒ කියන්නේ පහ අසර ළමයට මේක තේරුම් ගන්න විදිහට මම පැහැදිලි කරලා දෙනවා. ඕ ලෙවල් ළමයට මේක තේරුම් ගන්න විදිහට පැහැදිලි කරලා දෙනවා. ඒ ලෙවල් ළමයට. ඒ වගේම යුනිවර්සිටි ඒ කියන්නේ මේ විශ්වවිද්‍යාල මට්ටමේ මේක පැහැදිලි කරන ආකාරය කියලා දෙනවා. ඒ වගේම මම ආචාර්ය උපාධිය හදාරන ළමයෙක්ට මේ කාරණාව පැහැදිලි කරලා දෙන ආකාරයත් පැහැදිලි කරන විවිධ නිපුණතා මට්ටම්වල මේ කාරණාව මම පැහැදිලි කරලා දෙනවා. ඇයි එහෙම කියන්නේ? විශේෂයෙන්ම කාරණා දෙකකට. පළවෙනි කාරණාව ඕගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන්. ඕගොල්ලෝ මේ සංකල්පය මීට කලින් අහලා තියෙනවා නම් මොන නිපුණතා මට්ටමේද මේ සංකල්පය ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙන්නේ. අංක 1. අංක 2. ඕගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් මේ වගේ යම්කිසි විද්‍යාත්මක සංකල්පයක් ගොඩනැගෙනකොට ඒ නිපුණතාවයේ අනුව එහි සිද්ධ වෙන වෙනස්කම්. ඉතින් මේ අහස නිල් පාට ඇයි කියන කාරණාවට අමතරව මේ දෙකත් අතිශය වැදගත් වෙනවා කියලා හිතනවා. මම මේ සංකල්ප විද්‍යාත්මක සංකල්ප ගොඩනැගීම ගැන යම්කිසි දැනුමක් ලබා ගන්න. ඉතින් මගේ නම රුචිර විජේසේන. මම වෘත්තියෙන් විද්‍යාඥයෙක් විදිහට අවුරුදු 10කට වඩා වැඩි කාලයක් කටයුතු කරලා තියෙනවා. දැන් මම වෘත්තිමය වශයෙන් කතිකාචාර්ය කෙනෙක් විදිහට වැඩ කරනවා. ඉතින් මම නිතරම හිතන දෙයක් තමයි අපි රටේ ප්‍රගමණයට ඉදිරි ගමනට මේ වගේ විද්‍යාත්මක සංකල්ප මේ ඉගෙන ගන්නවා විතරක් නෙමෙයි ප්‍රායෝගිකව කල්පනා කර හැකි ජන සමාජයක් තිබීම අතිශය වැදගත්. විද්‍යාව විතරක් නෙමෙයි ගණිතය ඊට පස්සේ දර්ශනවාදී මේ වගේ සංකල්පත් ඇතුළු. ඉතින් ඒ සඳහා මට දෙන්න පුළුවන් පුංචි තල්ලුවක් තමයි මේ මීඩියෝ මාලාවන් ඉදිරිපත් කිරීම තුළින් මම කරන්න උත්සාහ කරන්නේ. මම මුලින්ම පැහැදිලි කරලා දෙන්නම් මේක පහ වසර ළමයට තේරුම් ගන්න පුළුවන්. ආ දැන් ගොඩාක් ලාට මේ ළමයි මේ කාරණා අහන. ඉතින් මේක බොහොම සරල දෙයක්. අපිට යම්කිසි කාරණා යම්කිසි වස්තුවක් අපිට පෙනීම සඳහා කාරණා තුනක සංයෝගයක් අවශ්‍යයි. පළවෙනි එක තමයි අපිට ආලෝකය තියෙන්න ඕන. ඊළඟට මේ ආලෝකය සමග යම්කිසි අන්තර්ක්‍රියාවක් කරන්න පුළුවන් යම්කිසි වස්තුවක් තියෙන්න ඕන. ඒ වගේම මේ නිරීක්ෂකෙක් ඉන්න ඕනේ. මෙන්න මේ කාරණා තුනේ එකතුවක් තියෙන්න ඕනේ යමක් අපිට පේන්න. උදාහරණයට මේ තියෙන ආලෝක ප්‍රභවයක්, මේ ලේසර් එකක්. මේ ලේසර් එකකින් එන ආලෝකය අපිට පේන්නේ නැහැ. නමුත් හිතන්න මම වස්තුවක් මේක ඉස්සරහින් තියෙනවා, මගේ අත. ඔගලන්ට පේනවා මේ ලේසර් එකකින් ආලෝකය මගේ අත මත වැදිලා පරාවර්තනය වෙනවා කැමරාව දක්වා. අන්න ඒ විදිහට තමයි මේ ආලෝක ලපේ අපිට පේන්නේ. හිතන්න එක්ක මම මේ අත අයින් කරා. ඒ කියන්නේ වස්තුවක් මෙතනින් අයින් කරොත් හෝ එහෙම නැත්නම් ලේසර් එක නිමා දැමුවොත් එහෙම නැත්නම් මම මගේ කැමරාව මෙතනින් මේ දර්ශන පතෙන් අයින් කරොත් මට මේ ආලෝක ලපේ නොපෙනි යනවා. එහෙනම් අර කාරණා තුනක එකතුවක් ආලෝක ප්‍රභවයේ වස්තුව සහ නිරීක්ෂකයා කියන මේ කාරණා තුනේ එකතුව නිසා තමයි අපිට යම්කිසි දෙයක් පේන්නේ. දැන් මේ ආලෝකයේ සමග යම්කිසි අන්තර්ක්‍රියාවක් කරන වස්තුව විශාල වස්තුවක් වෙන්න ඕනේ නැහැ. ඒක කුඩා වස්තුවක් වෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට මේ තියෙන පුංචි ටැංකියක්. මේ ටැංකියට මම දුම පුරවලා තියෙනවා. ඔයගලන්ට පේන පුංචි හඳුන් කූරක් භාවිතින් මම මේකට දුම පුරවලා තියෙනවා. මේ ටැංකිය මේ ලේසර් කදම්බේ මාර්ගයට මම අරගෙන ආවොත් ඔයගලන්ට පේනවා මේ ලේසර් කදම්බේ මේ ටැංකිය හරහා ගමන් කරන හැටි පැහැදිලිවම අපිට පේනවා. මේ තියෙන පේනවනේ. දැන් කලින් මේක පේන්නේ මෙතනදී පේන්නේ නැහැ. මේකෙන් එළියට යනකොට පේන්නේත් නැහැ. නමුත් මේ ටැංකිය හරහා ගමන් කරනකොට මේ ලේස කදම්බේ මාර්ගය අපිට හොඳට පැහැදිලිව අපිට දකින්න පුළුවන්. එහෙනම් මොකද්ද මේ මෙතනදි වෙන්නේ? මෙතනදි වෙන්නේ ඉතාම සරල දෙයක්. මේ එන ආලෝක කිරණය මේ ටැංකිය ඇතුලේ තියෙන පුංචි දුම් අංශු වල වදිනවා. වැදිලා ඒ එන ආලෝකය අපේ කැමරාව වෙත එනවා. මේ වගේ ඉතා කුඩා අංශු වලින් මේ ආලෝකයේ ගමන් මාර්ගය වෙනස් වෙන. දැන් ඔයගලන්ට පේනවා මේක තමයි ගමන් මාර්ගය. නමුත් යම්කිසි ආලෝක ප්‍රමාණයක් මේ දූම අංශු වල වැදිලා අපේ කැමරාව වෙත ආවා. ඒ කියන්නේ එයාගේ ගමන් මාර්ගය වෙනස් වුණා.
මේ ගමන් මාර්ගයේ වෙනස් වීමට අපි කියනවා ස්කැටරින් කියලා. එහෙම නැත්නම් ප්‍රකිරණය කියලා අපි සිංහලෙන් හඳුන්වන සංසිද්ධිය තියෙනවා. ඉතා කුඩා අංශු වලින් තමයි මේ කාරණාව සිද්ධ වෙන්නේ. එතකොට අපි අපේ අහස ගත්තොත් අපේ වායුගෝලය ගත්තොත් මේ වගේ විවිධ අංශුන් රසකකින් සමන්විතයි. ප්‍රධාන වශයෙන් තියෙනවා වායු අංශු. ඒ වගේම මේ වලාකුළු හැදිලා තියෙන්නේ ඇත්තම ජල වාෂ්ප අංශු එකතු වෙලා. ඒ වගේම දූවිලි අංශු. මේ වගේ ගොඩාක් අංශුන් වර්ග වලින් අපේ වායුගෝලය සමන්විතයි. අපේ වායුගෝලයට ප්‍රධාන වශයෙන්ම ආලෝකයේ සපයන ප්‍රභවය තමයි අපි කියන්නේ සූර්යා කියලා. එතකොට මේ සූර්යා මොකද කරන්නේ? මේ සූර්යාගෙන් එනවා ආලෝකය. මේ ආලෝකයේ ඇවිල්ලා අපේ අහසේ තියෙන විවිධ ද්‍රව්‍ය විවිධ අංශුන් මත ගැටෙනවා. ගැටිලා මොකද වෙන්නේ? ඒ ආලෝකයේ ගමන් දිශාව වෙනස් වෙලා අපගේ ඇස වෙත එනවා. එමුනම් මේ අවස්ථාවේදී නම් එන්නේ කැමරාවේ මේ කාචය වෙත. ඒතර මේ විදිහට නිරීක්ෂකයෙක් මත වෙනවා. අන්න ඒක නිසායි මේ අහසට විවිධ වර්ණ ලැබිලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා අහසේ විවිධ වර්ණ. රතු පාට තියෙනවා, නිල් පාට තියෙනවා, අළු පාට තියෙනවා, සුදු පාට තියෙනවා. මේ විවිධ වර්ණ ඉන්නේ අහසේ තියෙන විවිධ අංශුන් මේ ආලෝකයේ සමග ඇති කරගන්නා විවිධ අන්තර්ක්‍රියාවල ප්‍රතිඵලයක් විදියට. දැන් මේ මුකුත්ම නැති, දැන් මේ වලාකුළු නැති, මේ දූවිලි අංශු නැති මේ හිස් අහස ඇවිල්ලා නිල් පාටට පේනවා. හිස්සහසේ බහුල වශයෙන් තියෙන්නේ වායු අංශු. මේ වායු අංශු වල තියෙන සුවිශේෂත්වය තමයි ඒගොල්ලන්ට ගමන් මාර්ගය වෙනස් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ නිල් පාට ආලෝකය. ප්‍රධාන වශයෙන්ම ඒගොල්ලෝ ගමන් මාර්ගය වෙනස් කරන්නේ මේ ඉරෙන් ලැබෙන විවිධ වර්ණ අතරින් එන නිල් පාට ආලෝකය. අන්න ඒකයි ඒ අංශුන් මත වැටෙන නිල් පාට ආලෝකය තමයි අපේ ඇස් වෙත ඉන්නේ. අන්න ඒකයි හිස්සහස නිල් පාටට අපිට ෆීඩ්. හරි, දැන් මම පැහැදිලි කරලා දෙන්නම් මේක ඕලෙවල් ළමයෙක්ගේ නිපුණතා මට්ටමට. හරි, දැන් අපි පහවසර ළමයට කිව්ව දෙයක් තමයි මේ හිස්සහසේ තියෙන්නේ වැඩිපුර මේ වායු අංශුන්. මේ වායු අංශුන් මත වැටෙන ආලෝකය අපි ඇසර විතර එනවා. ඒ ආලෝකය වැඩිපුරෙන් නිල් පාට ආලෝකය කියන කාරණා. ඇයි එහෙම වෙන්නේ කියන එක අපිට පැහැදිලි කරගන්න වෙන්නේ ඕලෙවල් මට්ටමේදී. දැන් අපි මේ සාමාන්‍ය පෙළදී ඉගෙන ගන්නවා මේ සුදු ආලෝකය කියන්නේ ප්‍රධාන වශයෙන් වර්ණ 7ක එකතුවක් කියලා. ඒ වගේම මේ ඕලෙවල් මට්ටමේදී උගන්වන දෙයක් තමයි මේ වගේම විශේෂයෙන්ම මේ වයලට්, ඉන්ඩිගෝ සහ බ්ලූ කියන ආලෝකවල. ඒ වගේ තරංග ආයාමයේ කෙටි, ඒ වගේම සංඛ්‍යාතයේ වැඩි කියන කාරණා. ඒ වගේම මේ වර්ණාවලියේ අනිත් පැත්තේ තියෙන රතු කියන ආලෝකයේ මේ තරංග ආයාමයේ විශාලයි, සංඛ්‍යාතයේ අඩුයි කියන කාරණා. එතකොට මොකද වෙන්නේ? මේ නිල් පාට ආලෝක, නිල් පාට ආලෝකයේ වායුගෝලයේ එක්තරා දුරක් ගමන් කිරීමේදී ඒ වායුගෝලයේ මත හැසිරෙන ප්‍රමාණය වැඩි. මොකද සංඛ්‍යාතයේ වැඩිනේ, තරංග ආයාමයේ අඩුයි. තේරුණා නේද? වායුගෝලයේ මත හැසිරෙන ප්‍රමාණය වැඩි. ඒ වගේම මේ වගේ රතු පාට ආලෝකය ගත්තොත් යම්කිසි ඒකක දිගක් සැලකුවොත් මේ වායුගෝලයේ මත ඒ තරංගයේ ක්‍රියාකාරීත්වයේ සිදුවන දිග ප්‍රමාණය අඩුයි. තේරුණා නේද? එතකොට මොකද කරන්නේ? මේ නිල් පාට ආලෝකයේට වැඩි අවස්ථාවක් තියෙනවා, වැඩි හැකියාවක් තියෙනවා මේ වායුගෝලයේ තියෙන අංශුන් එක්ක අන්තර්ක්‍රියා සිදු කරන්න. අන්න ඒක නිසායි නිල් පාට ආලෝකය වැඩිපුර ස්කැටර් වෙන්නේ, එහෙම නැත්නම් ප්‍රකිරණයට ලක් වෙන්නේ සාමාන්‍ය රතු පාට ආලෝකයට වඩා. ඒක නිසායි මේ සියලුම වායු අංශු වලට මේ සියලුම ආලෝකයේ වැදුනත් වැඩිපුර නිල් පාට ආලෝකය ප්‍රකිරණය වෙලා අපි වෙත එන්නේ. ඕක තමයි අපිට ඕල්හල් මට්ටමේදී ඉගෙන ගන්න මේ සංකල්පයේ තීරුම් ගන්න පුළුවන් ආකාරය. හැබැයි ඕලෙවල් මට්ටමේ අපේ ශිෂ්‍යෙක්ට තීරුම් ගන්න බෑ මොන වගේ අන්තර්ක්‍රියාවක්ද මේ වායු අංශුන් සහ විද්‍යුත් චුම්බක තරංගවල අතර සිද්ධ වෙන්නේ කියන කාරණා. ඒක තීරුම් ගන්න අපිට ඒලෙවල් මට්ටමට යන්න සිද්ධ වෙනවා. ඒලෙවල් මට්ටමේදී අපි ඉගෙන ගන්නවා මේ ආලෝකය කියලා කියන්නේ විද්‍යුත් චුම්බක තරංගයක්. ඒ කියන්නේ එකිනෙකට ලම්බකව හැසිරෙන විද්‍යුත් සහ චුම්බක තරංගවල ප්‍රගමණය මේ අවකාශය හරහා ගමන් කිරීමක් බව. ඒ වගේම අපි ඉගෙනගෙන තියෙනවා මේ විද්‍යුත් සහ චුම්බක ක්ෂේත්‍රවලට පුළුවන් ආරෝපිත අංශුන් මත බලය යොදන්න. දැන් විද්‍යුත් ක්ෂේත්‍රයක තියෙන ආරෝපිත අංශුවක් මත බලය යෙදලා ඒක ගමන් කරනවා.
ඒවගේ චුම්බක සේත්‍රයක් මත තියෙන ආරෝපිත අංශුවක් මත බලයක් එදිලා ඒක ගමන් කරන්න පුළුවන් නම් එයා ගමන් කිරීමට ලක් වෙනවා. පැහැදිලි නේද? ඒ වගේම අපි ඒ ලෙවල් මට්ටමේදී ඉගෙන ගන්නවා අපේ වායුගෝලයේ වැඩිපුරම හැදිලා තියෙන්නේ නයිට්‍රජන් සහ ඔක්සිජන් කියන මේ අණුන් වලින්. එතන මේ නයිට්‍රජන් සහ ඔක්සිජන් කියන අණු වර්ග දෙකම අපි කියන ද්විපරමාණුක අණු. ඒ කියන්නේ පරමාණු දෙකක් එකිනෙකට බද්ධ වෙලා හැදිලා තියෙන සහසංයුජ වශයෙන් එකිනෙකට බද්ධ වෙලා හැදිලා තියෙන අණු කියලාත් අපි ඉගෙන ගන්නවා. එතන පරමාණු කියන්නේ මොනවද? පරමාණු හැදිලා තියෙන්නේ ආරෝපිත අංශුන්ගෙන්. අපි දන්නවා පරමාණුක වල තියෙන න්‍යෂ්ටිය ධන ආරෝපිතයි. ඒ වගේම පරමාණු වටා ගමන් කරන ඉලෙක්ට්‍රෝන අපි කියන්නේ ගලන් ගමන් කරනවා කියලා හැසිරෙන ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිතයි. මේ පරමාණු දෙකක් එකිනෙකට එකතු වෙලා තමයි මේ නයිට්‍රජන් කියන අණුවත් ඔක්සිජන් කියන අණුවත් හැදිලා තියෙන්නේ. ඉතින් මොකද වෙන්නේ? මේ අණු ඉතා කුඩයි සාමාන්‍යයෙන් මේ ආලෝකයේ තරංග ආයාමයට සාපේක්ෂව. එතකොට ආලෝකයේ ගමන් කරගෙන යනකොට අවකාශයේ මේ විද්‍යුත් සහ චුම්බක ක්ෂේත්‍රයන්ගේ බලපෑමට මේ වායු අණු හසු වෙනවා. ඒ කියන්නේ මොකද වෙන්නේ? දැන් මේ ආරෝපිතයිනේ. ආරෝපිත අංශුන් තමයි තියෙන්නේ. න්‍යෂ්ටින් දෙක ගත්තොත් ධන ආරෝපිතයි. ඒවා මොකද වෙන්නේ? ඒවා කම්පණය වෙන්න ගන්නවා. අර එන විද්‍යුත් සහ චුම්බක ක්ෂේත්‍රයේ බලපෑම මත. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? අපි ඉගෙනගෙන තියෙනවා ඒ ලෙවල් මට්ටමේදී ඉගෙන ගන්නවා මේ වගේ කම්පණයේ වෙන මේ ආරෝපණයන් මගින් නැවත විද්‍යුත් චුම්බක තරංග හැදෙනවා කියන. ඒතර ආලෝකයේ එනවා ඒ බලපෑම මත මේ අණු කම්පණය වෙන්න ගන්නවා. ඒ කම්පණය වෙන්නේ නැවතත් ආරෝපිත අංශුන් නිසා. මොකද වෙන්නේ? ඒ මගින් නැවත විද්‍යුත් චුම්බක තරංගයක් හදනවා අර කම්පණය වීමේ සංකේතය මත පදනම්. එහෙනම් මොකද වෙන්නේ? එක දිශාවකින් එන ආලෝකය අර අංචුන් මත වැදිලා ඒ කම්පණයේ වීමේ ප්‍රතිඵලයක් විදියට මොකද වෙන්නේ? අවකාශය හරහා මේම හැසිරිලා යෑමක්. මේ ආලෝකයේ දිශාව වෙනස් වෙලා සියලුම දිශාවලට මේ ආලෝකය ගමන් කිරීමක් සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේක තමයි ඇත්තටම මේ කුඩා අංචුන්ගෙන් සිදුවන මේ ප්‍රකිරණ සංසිද්ධිය. මේ කාරණාව අපිට ඒ ලෙවල් මට්ටමේදී ඉගෙන ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒතකොට අහස නිල් වෙන්නේ මොකද? විශේෂයෙන්ම මේ නිල් පාට ආලෝකයෙන් මේ ආලෝකයේ විසින්ගෙන මේ නිල් පාට සංඛ්‍යාතව විශේෂ වශයෙන් මේ අංශුන් විසින් මේ උරාගෙන කම්පණයට ලක් වෙලා ඒ කම්පණය වෙන අංශුන් මගින් හැදෙන තවත් විද්‍යුත් චුම්බක තරංගයක් තමයි අපේ ඇසට එන්නේ. මේ කම්පණයේ ඒ සංඛ්‍යාතයට සමාන නිසා අර වායු අංශුන්ගේ සිද්ධ වෙන කම්පණය අපිට හම්බෙන ආලෝකයත් අර වැටෙන ආලෝකයට සාපේක්ෂයි. අන්න ওই විදිහට තමයි මේක ඒ ලෙවල් මට්ටමේදී අපිට තේරුම් ගන්න සිද්ධ වෙන්නේ. උසස් පෙළ මට්ටමේදී මේ කාරණාව මෙහෙම ඉගෙන ගත්තට උසස් පෙළ මට්ටමේදී කියලා දෙන්නේ නැහැ මේ ප්‍රකිරණය කියන සංසිද්ධිය සහ වෙනත් භෞතික විද්‍යාත්මක සංසිද්ධිත් එක්ක රාශීන් අතර තියෙන සම්බන්ධය මොකක්ද කියන කාරණා. ඒක ඉගෙන ගන්න නම් විශ්වවිද්‍යාලයට යන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව හරි උසස් රසායනය හරි ආධාරණ නම් මේක ගැන දැනගන්න පුළුවන්. දැන් අපි විශ්වවිද්‍යාලයේදී ඉගෙන ගන්නවා මේ විදියට අනුපද්ධති මගින් විද්‍යුත් චුම්බක තරංග ප්‍රකිරණයට ලක් කිරීම, ස්කැටරින් වලට ලක් කිරීම අපි හඳුන්වනවා රෙලේ ස්කැටරින් කියන නාමයෙන්. එහෙම නැත්නම් රෙලේ විකිරණ සංසිද්ධිය. දැන් මේක ඇත්තටම හොයාගත්ත පුද්ගලයාට මේ පුංචි ගෞරවයක් දීම තමයි ලෝඩ් රෙලේ කියන විද්‍යාඥයා, භෞතික විද්‍යාඥයා මේ සංකල්පය තේරුම් ගත්තා. එතන මේ රෙලේ ස්කැටරින් ඉන්ටෙන්සිටි එක අපි ඉගෙන ගන්නවා සමානුපාතිකයි මේ යම්කිසි අනුපද්ධතියක් මත වැටෙන ආලෝකයේ තීව්‍රතාවයට. අංක 1 වැඩි කිරීම 8.5 වල 4 වෙනි බලය. ඒක නියතයක්. ඊට පස්සේ අපි කියනවා ඇල්ෆා වල 4 වෙනි බලය, ඇල්ෆා වල 2 වෙනි බලය. ඇල්ෆා කියලා කියන්නේ මේ පෝලරයිසබිලිටි, කොච්චර මේ අණුවක් කොච්චර ලේසියෙන් පෝලරයිස් කරන්න පුළුවන්, ද්‍රවීයතාවයට ලක් කරන්න පුළුවන්ද. අන්න ඒකත් වැදගත්. එහෙනම් ඒකත් එක සාධකයක්. වැඩි කිරීම n කියලා කියන්නේ මේ අණුක සාන්ද්‍රය. දැන් ගොඩාක් සාන්ද්‍ර කියන්නේ සාන්ද්‍රණය වැඩි නම් අණු ප්‍රමාණය ප්‍රකිරණය වැඩි. තේරුණා නේද? ප්‍රමාණය වැඩි කිරීම 1 cos වර්ගයේ තීටා. තීටා කියලා කියන්නේ ස්කැටරින් ඇන්ගල් එකේ කොච්චර මේ අණු වලට කොයි විදිහටද මේ ආලෝකය වැටෙන්නේ, කුමන ඇන්ගල් එකටද කියන එක. මේ සම්පූර්ණ
එක බෙදීම ලැම්ඩවල හතරවෙනි ලැම්ඩ කියලා කියන්නේ මේ තරංග ආයාමය. එහි හතරවෙනි බලය ඒ වගේම R වල වර්ගය. R කියලා කියන්නේ මේ අණුවක් සහ මේ ආලෝක ප්‍රභවය අතර තියෙන දුර. මෙන්න මේ කාරණාවේ සියල්ලම එකතු ඔයගලන්ට පේන භෞතික රාශීන් කීයක සම්බන්ධයක් මතද මේ රෙලේ ස්කැටරින් කියන එක සිද්ධ වෙන්නේ. දැන් මේකෙන් ප්‍රධානම කාරණාව තමයි අපිට ඉගෙන ගන්න තියෙන මේ ඉන්ටෙන්සිටි එක I සමානුපාතිකයි 1/ ලැම්ඩා වල හතරවෙනි බලය. ඒ කියන්නේ මොකක්ද? මේ ස්කැටරින් ඉන්ටෙන්සිටි එක ප්‍රතිලෝමෝ සමානුපාතික වෙනවා ලැම්ඩා කියලා කියන්නේ මේ තරංග ආයාමයේ හතරවෙනි බලයට. ඒ කියන්නේ යංකසි පද්ධතියක මේ යංකසි තරංග ආලෝකයේ එන එහි තරංග ආයාමයේ වැඩිනා තරංග ආයමේ වැඩි නම් එහි හතරවෙනි බලයට සාපේක්ෂව අඩු වෙනවා මේ ප්‍රකිරණ තීව්‍රතාවය. යම්කිසි තරංගයක තරංග ආයාමයේ අඩු නම් එහි හතරවෙනි බලයට සාපේක්ෂව වැඩි වෙනවා ප්‍රකිරණ තීව්‍රතාවය. එහෙනම් අපේ මේ එන සුදු ආලෝකයේ තියෙන නිල් පාට ආලෝකය තරංග ආයාමයේ අඩුයිනේ. එහි හතරවෙනි බලයට සාපේක්ෂව වැඩි වෙන්න ඕනේ ස්කැටරින් ඉන්ටෙන්සිටි. අන්න ඒකයි නිල් පාට මේ තරංග ආයාමයේ වැඩිපුර ස්කැටර් වෙන්නේ. තේරුණා නේද? ඒ වගේම තව මේ සූත්‍රයෙන් කියන දෙයක් තමයි නිල් පාට විතරක් නෙමෙයි අනිත් තරංග ආයාමත් මේ විදිහටම ස්කැටරින් වලට ලක් වෙනවා එන්න අඩු වෙන විදිහට. ඒ ලැම්ඩා වල හතරවෙනි බලේ ඩිකේ එකක් තමයි තියෙන්නේ එන්න අඩු වෙන විදිහට. ඒක නිසා අපි යුනිවර්සිටි මට්ටමේ ළමයෙක්ට කතා කරලා කියනවා මෙහෙන්න පුතා අහස ඇත්තරම නිල් පාට නැහැ. නිල් සුදු පාටයි. ඒකට හේතුව මොකද්ද? නිල් පාට බහුලම නිල් පාට තරංග ආයාමයන් වැඩිපුර එන අතරේ ඉතුරු තරංග ආයාමිනුත් යම් ප්‍රමාණවලින් එනවා. ඒක නිසා සුදු මත වැඩිපුර එන නිල් පාට ආලෝකය නිසා නිල් සුදු පාට එනවා කියලා අපි පැහැදිලි කරලා දෙනවා යුනිවර්සිටි මට්ටමේ ළමයට. ඉතින් තේරුණා නේද? ඔන්න ඔහොම තමයි යුනිවර්සිටි මට්ටමේ ළමයෙක්ට මේ කාරණාව තේරුම් ගන්න අපිට අවශ්‍ය කරලා ලෑස්ති කරලා දෙන්න පුළුවන් වෙන්නේ. දැන් මම කියලා දෙන්න යන්නේ කොහොමද ආචාර්ය උපාධිය හදාරන ශිෂ්‍යයට මේ සංකල්පය පැහැදිලි කරලා දෙන්නේ කියලා. ඉතින් ඒකට අපිට ගණිතය සහ මේ වගේ ඩ්‍රෝවිං බෝඩ් එකක් ඕන වෙනවා. හිතන්න මේ තියෙන්නේ නයිට්‍රජන් අණුවක් කියලා. මේ නයිට්‍රජන් අණුව හැදිලා තියෙන්නේ නයිට්‍රජන් පරමාණු දෙකක් එකතු වෙලා. නයිට්‍රජන් පරමාණුවක ධන ආරෝපිත න්‍යෂ්ටියක් තියෙනවා. ඒ වගේ න්‍යෂ්ටි දෙකකුත් මේ වගේ ඉලෙක්ට්‍රෝන වලාවකුත් සහිතව සහ සංයුජ වශයෙන් ඇති වුණු බන්ධනයකින් තමයි නයිට්‍රජන් කියන අණුව හැදිලා තියෙන්නේ. හිතන්න මේ අණුවේ තියෙන න්‍යෂ්ටිවත මම මේ දිශාවට බලයක් යදනවා කියලා. ඔගොල්ලෝ හිතන්නේ මොකක් වෙයිද? දැන් මේක බැඳිලා තියෙන්නේ බන්ධනයකින්. ඒක නිසා මේ දිශාවට අපි බලයක් යෙදපු වහාම මේ අණුවට හැකියාවක් තියෙනවා මෙන්න මේ දිශාවට නැවත බලයක් යොදන්න. මොකද මේ බන්ධනය නිසා. අපි මේකට කියනවා රීස්ටෝරින් ෆෝස් එක කියලා. එහෙම නැත්නම් මේක ස්ථායි කරන බලය. මේ බන්ධනය පවත්වා ගැනීම සඳහා මේ අණුව විසින් යොදන බලය. මේක තමයි අපිට මේ මැතමැටිකල් මොඩල් එකක් ගොඩනැගීම සඳහා තියෙන පළවෙනි බල වර්ගය අපි අඳුරගන්න ඕනේ. මේකට අපි කියනවා රීස්ටෝරින් ෆෝස් කියලා. මේ දෙවනි බල වර්ගය තමයි හිතන්න මම මේ දෙප මෙන්න මේ ප්‍රෝටෝන මත මේ දිශාවට එකිනෙක දිශාවට බලයක් යෙදුවා කියලා හිතන්න. එතකොට මොකද වෙන්නේ? ඔයගොල්ලෝ දන්නවා මේකත් ධන ආරෝපිතයි මේකත් ධන ආරෝපිතයි. මේ දෙන්න ලං කරන්න ඒගොල්ලෝ මත අනිත් දිශාවට බලයක් යෙදෙනවා. අපි මේකට කියනවා මේක තමයි දෙවනි බලය. අපි මේකට කියනවා ඩෑම්පින් ෆෝස් එක කියලා. ඩෑම්පින් ෆෝස්. පැහැදිලි නේද? ඉතින් මෙන්න මේ සංකල්පය භාවිතා කරලා අපිට හිතන්න පුළුවන් මේ වගේ පද්ධතියක් ඇත්තටම මේ වගේ ස්කන්ධ දෙක අපි දන්න මේ පරමාණු ප්‍රෝටෝන න්‍යෂ්ටීන් වලට ස්කන්ධ දෙකක් තියෙනවා. මේ ස්කන්ධ දෙකක් එකිනෙකට මේ වගේ බන්ධනයකින් සම්බන්ධ වෙච්ච අණුවක් විදිහට අපිට මේක සලකලා ගණිතමය වශයෙන් සූත්‍රයක් ගොඩනගන්න පුළුවන්. ඒක සඳහා අපිට ඉතාම පහසු සූත්‍රයක් වන මේ අපේ නිව්ටන්ගේ දෙවනි නියමය බව භාවිතා කරන්න පුළුවන්. මම පෙන්නන්නම් ඒක කොහොමද ඒක භාවිතා කරලා මොඩල් එකක් හදන්න කියලා. හැබැයි පුංචි වෙනසක් තියෙනවා. දැන් අපි කතා කරන්නේ නයිට්‍රජන් අණුවක් විතරක්ම නෙමේ නයිට්‍රජන් අණුව ආලෝකයේ සමග තියෙන අවස්ථාවක. එතකොට මොකද වෙන්නේ?
ආලෝකයේ තියෙන අවස්ථාවකදී මේ නයිට්‍රජන් අණුව හසු වෙනවා ආලෝ ගමන් කරන ආලෝක තරංගවල විද්‍යුත් සහ චුම්බක ක්ෂේත්‍රවල. මම මේක පළවෙනි 1D ඒ කියන්නේ එක මේ දිශාවක් එක 1 ඩයිමන්ෂන් එකක් සඳහා ඇඳලා තියෙන්නේ. ඕගලන්ට පේනව නේද? මෙන්න මේ න්‍යෂ්ටි මත මේ ඇතිවන මේ චුම්බක හෝ විද්‍යුත් ක්ෂේත්‍රය වෙන වෙනස්. ඒක නිසා ඇත්තට මොකද වෙන්නේ මේ අපේ ඩෑම්පින් ෆෝස් එකයි ඊට පස්සේ අපේ රීස්ටෝරින් ෆෝස් එකයි අමතරව මේ මත යෙදෙනව තුන්වෙනි බලයක්. ඒකට අපි කියනවා ඉලෙක්ට්‍රොමෝටිව් ෆෝස් එක. එහෙම නැත්නම් විද්‍යුත් හෝ චුම්බක ක්ෂේත්‍රය මගින් ඇතිවන බලය. ඉතින් මේ වගේ බල තුනක එකතුවක් තමයි අපිට මේ වගේ පද්ධතියක සලකන්නේ වෙන්නේ. අපි දැන් උත්සාහ කරන්නේ ඒ සඳහා F සමානයි ma කියන දෙව නිව්ටන්ගේ දෙවෙනි නියමයේ ඉදිරිපත් කරන්න. ඉතින් එහෙම සැලකුවොත් අපිට මේ වගේ හැසිරෙන පද්ධතියක් ගැන අපිට සලකා බැලීමේ හැකියාවක් තියෙනවා. දැන් F සමානයි ma දැන් මෙන්න මේ පද්ධතිය සඳහා යෙදෙවුවාම අපිට මේක පද්ධතිය අපි කියනවා driven harmonic oscillator. දැන් මෙන්න මේ වගේ සරල පද්ධතියකට අපි කියනවා harmonic oscillator එකක් කියලා. දැන් මේක driven මොකද අපිට විද්‍යුත් චුම්බක තරංගයක් මගින් මේක නැවත නැවත කම්පණය කිරීමට යෙදවෙන නිසා අපි කියනවා මේකට driven harmonic oscillator එකක් කියලා. දැන් මේ බලන්න. දැන් මොකද වෙන්නේ? අපිට පුළුවන් මේ F = ma කියන මේ සූත්‍රය අපිට පුළුවන් මේ පද්ධතිය සඳහා යොදන්න. එතකොට ඔයගොල්ලෝ දාන මේ තියෙන F = ma කියන A කියලා කියන්නේ අපිට x කියලා හිතන්නක යම් කිසි දිශාවට තියෙන සැලකුවාන් පස්සේ ඒ දිශාව යම් කිසි දිශාවට සිද්ධ වෙන චලිතය නම් එහි දෙවනි second derivative දෙවෙනි අවකලනයෙන් අපිට ඒක ලබා ගන්න පුළුවන් ත්වරණය කියන එක. ඉතින් දැන් මේ පැත්තට MA දාලා F සඳහා අපි විවිධ ෆෝසස් ලිව්වොත් අපි කතා කරපු අපිට -kx විදියට අපිට සලකන්න පුළුවන් අර අපි කියපු රීස්ටෝරින් ෆෝස් එක. ඊට පස්සේ මෙතන ගැමා dx/dt කියන එකෙන් අපිට සලකන්න පුළුවන් ඩෑම්පින් ෆෝස් එක. ඒ වගේම මේ ඉලෙක්ට්‍රොමෝටිව් ෆෝස් එක මේ විද්‍යුත් චුම්බක තරංගයේ මගින් යෙදෙන අපිට මේ විදිහට සලකන්න පුළුවන්. E කියලා කියන්නේ මේ ඉලෙක්ට්‍රෝන වල ආරෝපණය. ඊට පස්සේ E නෝට් කියලා කැපිටල් E නෝට් කියලා කියන්නේ ක්ෂේත්‍රය. අපි දන්නවා විද්‍යුත් චුම්බක තරංගයක ක්ෂේත්‍රය නිතරම වෙනස් වෙමින් පවතින එකක් කාලයට සාපේක්ෂව. ඉතින් අපිට මේ විදිහට ප්‍රකාශනයක් ලියන්න පුළුවන්. ඉතින් මේක අපි දැන් ඔයගොල්ලන්ට පේනවා දැන් මම මේකේ මේ පද ටික හසුරුවලා එහෙට මෙහෙට කරලා ගත්තොත් මේ පැත්තරම මම මෙන්න මේ පැත්තරම මේ පද ටික හසුරුවලා මෙහෙන් ගත්තොත් එහෙම මෙන්න මේ ප්‍රකාශනයේ විතරක් ඉතුරු කරලා අපිට හම්බ වෙනවා second order derivative equation එකක්. කියන්නේ දෙවනි බලයේ සමීකරණයක් මේ අවකල සමීකරණයක් අපිට හම්බ වෙනවා. ඉතින් මේ දෙවන ගණයේ අවකල සමීකරණයක අපිට දැන් විසඳන්න වෙනකොට අපි හිතමු මේකට තියෙන්නේ ඔසිලේෂන් ආන්සර් එකක් කියලා. ඒ කියන්නේ අපි මේ ලැබෙන අපි දන්න අවකල සමීකරණයක පිළිතුර සෑම වෙලාවකම තවත් සමීකරණයක්. ඒ සමීකරණයේ පිළිතුර අපි හිතමු මේ වගේ ඔසිලේටරි ෆන්ක්ෂන් එකකින් අපිට දෙන්න පුළුවන් කියලා අපි හිතලා අපිට එතකොට මොකද කරන්න පුළුවන් මේ x සඳහා මේක ආදේශ කරන්න පුළුවන්. මතකනේ මේක අපි කතා කරන්නේ මේ ආචාර්ය උපාධිය හදාරන ළමයෙක්ට. ඉතින් මේක තමයි මැතමැටිකල් ලෙවල් එක අපිට තීරුම් ගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මට මුලුවන් මෙන්න මේ ප්‍රකාශනය සඳහා මෙන්න මේ ප්‍රකාශනය සඳහා මේ x සඳහා මේක ආදේශ කරන්න. x සඳහා ආදේශ කරාම ඔයගලන්ට පේනවා second derivative එකයි මෙතන first derivative එකයි x සඳහා නියම ප්‍රකාශනයක් අරගෙන සුළු කරාම ඔයගලන්ට පේනවා මෙන්න මේ විදිහට අපිට ප්‍රකාශනය සුළු කරන්න පුළුවන්. ඔයගලන්ට මේ පැහැදිලිවම පේන එකක් තමයි මේ x සඳහා මේක ඉල්ලලා second derivative එක මෙතනදී ඇවිල්ලා තියෙනවා x සඳහා සූත්‍රයේ මෙතනදී ඇවිල්ලා ඒක එළියට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ dx/dt කියන එක නැවත මේක අවකලනය කිරීම මගින් ලැබෙන ප්‍රකාශනයේ ඉස්සරහට තියලා ඊට පස්සේ පොදු ප්‍රකාශන සියල්ලම මේ පැත්තට ආරම්භ තියෙනවා. ඉතින් මේක තමයි ඇවිල්ලා තියෙන්නේ අපේ මේ පැත්තට කිසිම වෙනසක් වෙලා නැහැ. ඒක ඒ විදිහටම තියෙනවා. ඊළඟට අපිට තියෙන්නේ මොකක්ද? බොහොම සරල දෙයක්. දැන් මේ a omega ei ඔමෙගා t කියලා කියන්නේ ඇත්තටම යම්කිසි මේ වගේ ඔසිලේටරි ෆන්ක්ෂන් එකක සඳහා තියෙන අපිට යෙදීමක්. මේ a ඔමෙගා කියලා කියන්නේ ඇත්තටම මෙන්න මේ මෙතන මේ හැදෙන වේව් එකේ මේ විස්තරය. එහෙම නැත්නම් ඇම්ප්ලිටියුඩ් එක. ඒ ඇම්ප්ලිටියුඩ් එක සඳහා තියෙන ඇම්ප්ලිටියුඩ් එක තමයි කොච්චර ශක්තියක් තියෙනවද කියන්නේ යම්කිසි වේව් එක අපි ගන්න මේ ප්‍රකාශනය පෙන්වුම් කරන් ගන්න ප්‍රකාශනය අපිට පුළුවන් ඒක අපි උක්ත කරගන්න මේ ප්‍රකාශනයෙන් ගත්තාම ඕගොල්ලන්ට පැහැදිලි. ඒතකොට මේක මම උක්ත කරලා ගත්තාම මෙන්න මේ විදිහට අපිට ලියන්න පුළුවන්.
එතකොට දැන් අර කලින් නැති ඔමෙගා නෝට් එකක් මෙතනට ඇවිල්ලා තියෙනවා. මේ ඔමෙගා නෝට් කියලා කියන්නේ ඇත්තටම K බෙදීම M. එතකොට සාමාන්‍ය සිම්පල් හාමොනික් ඔසිලේටර් එක ඇන්ගියුලර් ෆ්‍රීකවන්සි එක සඳහා තියෙන ප්‍රකාශනය තමයි K බෙදීම M. එහෙම නැත්නම් අපි කියනවා මේකට යම්කිසි සිම්පල් හාමොනික් ඔසිලේටර් එක නැචරල් ෆ්‍රීකවන්සි එක කියලා. ඒ කියන්නේ සිම්පල් හාමොනික් ඔසිලේටරයක් අරගෙන සාමාන්‍ය කම්පණයකට ලක් කරොත් මේක මේ ස්වභාවික සංකායතය තමයි මෙන්න මේ කාරණා. එතකොට අපිට ටෝ කියන අගේ බීට කියන්නේ ගැමා බෙදී මෙම් විදිහට ලියන්න පුළුවන් මේ විදිහට කරගෙන දැන් මෙන්න මේක තමයි අපිට ලැබෙන සූත්‍රය. දැන් මේ සූත්‍රය ඇත්තටම හරිම වැදගත්. මොකද ඔගලන්ට පේනවා දැන් මේ විදිහට සිද්ධ වෙන්නේ මේ විදිහට මේ කාරණාවෙන් සිද්ධ වෙන්නේ ඇත්තටම මෙන්න මේ විදිහට මේ පද්ධතියක් ධන ආරෝපිත පද්ධතියක් සහ ඉලෙක්ට්‍රෝන වලාවෙ එහෙට මෙහෙට කම්පණය වීම. ඒ කම්පණය වීම නිසා මොකද වෙන්නේ? එතනදී ඇති වෙනවා විද්‍යුත් චුම්බක තරංගය. අපි මේ කලින් කතා කළා. මේ විද්‍යුත් චුම්බක තරංගයේ ඇම්ප්ලිටියුඩ් එක ඔයගලන්ට පේනවා. එහෙනම් අර ප්‍රකාශණයෙන් අපිට ගන්න පුළුවන් මෙන්න මේ ස්ථානයට හොඳ අවධානයක් යොමු කරන්න. ඔමෙගා නෝට් වල වර්ගය අඩු කිරීම ඔමෙගා වල වර්ගය. ඔමෙගා නෝට් කියලා කියන්නේ නැචරල් ෆ්‍රීකවෙන්සි එක අර කතා කරපු මොලිකියුල් එකේ ඔමෙගා කියලා කියන්නේ ඇත්තටම අර අතනදී ආපු මේ සාමාන්‍ය මේ එන රේඩියේෂන් එකේ ෆ්‍රීකවෙන්සි. එහෙනම් ඕගලන්ට පැහැදිලිවම පේන දෙයක් තමයි මේ ඔමෙගා නෝට් වලට ඔමෙගා ලං වෙන්න මේ ප්‍රකාශනය ආසන්න වෙනවා බිඳුවට. මේ ප්‍රකාශනයේ බිඳුවට ආසන්න වෙන්න මොකද වෙන්නේ? ඔමෙගා මේ ඒ ඔමෙගා ඇම්ප්ලිටියුඩ් එක මේ හැදෙන වේව් එකේ වැඩි වෙනවා. ඒ කියන්නේ විස්තරයේ බලය වැඩි වෙනවා. පැහැදිලි නේද? එහෙනම් දැන් මේ ඔමෙගා කොහෙන්ද ලබා දෙන්නේ? අපිට මේ එන ආලෝක තරංග වලින් ලබා දෙන්නේ. ඊට පස්සේ මේ තියෙන සාමාන්‍ය පද්ධති සඳහා රතු, orange, yellow, green, blue, violet ඒ කියන්නේ සාමාන්‍ය සුදු ආලෝකයේ අපිට හම්බෙන මේ ආලෝක තරංග සඳහා තියෙන frequencies තමයි තියෙන්නේ මේ තියෙන්නේ. මේ තියෙන එක එක අගයන්. හැබැයි මේ වගේ මොලිකියුල් එක මේ ඔමෙගා නෝට් සඳහා එන අගය සාමාන්‍යයෙන් පරීක්ෂණාත්මකව අපිට ගන්න පුළුවන් සාමාන්‍යයෙන් 8.75 අගේ අතර වෙනවා. දැන් ඕගලන්ට පේනවාද? එහෙනම් එන්න මේ අපිට එන මේ එන ඉලෙක්ට්‍රොමැග්නටික් රේඩියේෂන් එකේ සංඛ්‍යාතය ලං වෙන්න ඔමෙගා නෝට් වලට තමයි මේකේ ඇම්ප්ලිටියුඩ් එක වැඩි වෙන්නේ. එහෙනම් එහෙම වැඩි වෙන්නේ කාගේද? සාමාන්‍යයෙන් වයලට් කියන ෆ්‍රීකවෙන්සි එකේ තමයි ඒක වැඩිම ගන්නවකට මේ ඇම්ප්ලිටියුඩ් එක වැඩිම වෙන අවස්ථාව තියෙනවා. එහෙනම් එන්න මේක නිල් පාට ගතිය වැඩි වෙන්න තමයි මේ ඇම්ප්ලිටියුඩ් එක වැඩි වෙලා තියෙන්නේ. හැබැයි එතකොට කෙනෙක් අහන්න පුළුවන් ප්‍රශ්නය, අහස නිල් පාටයි, මොකද ඒක ඇවිල්ලා දම් පාටනේ වෙන්න ඕනේ කියලා. මොකද දම් පාට ආලෝකේ වයලට් ආලෝකයෙන් තමයි වැඩිපුරම මේ විදිහට මේ ඇම්ප්ලිටියුඩ් එකක් දෙන්නේ. ඒකට හේතුවක් තියෙනවා වෙනම. ඒකට හේතුව තමයි සාමාන්‍යයෙන් අපිට ඉරෙන් ලැබෙන ආලෝකයේ වැඩිපුර තියෙන්නේ නිල් ආලෝකයේ ධම් ආලෝකයට වඩා. එන ප්‍රමාණය වශයෙන් ගත්තාම, ඉරඩියන්ස් වශයෙන් ගත්තාම මේ නිල් ආලෝක ප්‍රමාණය වැඩි ධම් ආලෝකයට වඩා. අන්න ඒක නිසායි අහස නිල් පාට කියන දේ අපිට මේ ආචාර විද්‍යා මට්ටමේ ළමයට පැහැදිලි කරලා දෙීමේ හැකියාවක් තියෙනවා යම් ගණිතමය සංකල්ප භාවිතා කරලා. දැන් එහෙනම් පැහැදිලි නේද? එහෙනම් ඔන්න ඔය කාරණාව නිසා තමයි අහස නිල් පාට. ඔයගලන්න මේ පහවසර ළමයෙක්ගේ ඉඳලා මේ විශ්වවිද්‍යාලයේ මේ ආචාර්ය උපාධිය හරහාදාන ළමයෙක් දක්වා අපි මේ විදියට පැහැදිලි කරන්න පුළුවන් ආකාරය. ඇත්තටම මේක මීටත් වඩා සංකීර්ණයි. හරි, මේක මහාචාර්ය මට්ටමට පවා ඒක එක්ස්ප්ලේන් කරන්න පුළුවන්. ඒක අවාසනාවකට මට කරන්න බෑ. ඉතින් ඒ කෙසේ වුණත් ඕගලන්ට එක කාරණාවක් පේනවා. මේ දැනුම කියන එක මේ තනි පිටක් ලෙස දෙන්න බෑ. එහෙම දෙන්න බෑ මේක. මේ දැනුම කියන එක ගොඩ නැගෙන දෙයක්. ඉතාම සරල සංකල්පයක් වූ ඒ මත ගොඩ නැගෙමින් අනන්තය දක්වා මේක විස්තර කරන්න පුළුවන්. ඉතාම සරල සංකල්පය. මෙහි කෙලවරක් නැහැ. එතකොට වැදගත්ම කාරණාව අපි යමක් දන්නවා කියලා කියන්නේ මේ අනන්තයට විහිදෙන
මේ දැනුමෙහි ඉතාම පුංචි අනන්තයට සාපේක්ෂව අපි දන්න ප්‍රමාණය කොච්චර වුණත් ඒ දන්න ප්‍රමාණය හරි පොඩ්ඩයි. තේරුණා නේද? හරි පොඩ්ඩයි අපි දන්නේ. අන්න ඒක නිසා මේ දන්න ප්‍රමාණය අපි දන්නවා කියලා හිතීම එච්චර නුවණට හුරු නෑ. අන්න ඒකයි සමහර වෙලාවට කියන්නේ. සමහර වෙලාවට කියන්නේ අපි ගොඩාක් උගත් අය. ගොඩාක් උගත් අය තමුන් උගත් කියලා දන්නවලු. කොහොමද දන්නා දන්නේ? ඒගොල්ලෝ දන්නවා මම මේ ගැන දන්නේ නෑ කියලා. ඒ දන්නේ නැති බව දැන ගැනීම තමයි උගත් බව කියලා ශ්‍රේෂ්ඨ මේ ෆිලොසොෆර්ස්ලා දර්ශනවාදීන් කියලා තියෙනවා. පැහැදිලි ඒක අංක එක. අංක දෙක මට මතු කරන්න ඕනේ මේ කාරණාවේ මේකයි. ඒක තමයි මේ ඔගලන්ට පෙවුනද මේ කාරණාව අපි ගොඩනගාගෙන යන මේ අහස නිල් පාට ඇයි කියන සංසිද්ධිය අපි ගොඩනගාගෙන යනකොට මේ පහවසර ළමයාට මේක පැහැදිලි කරනකොට අපි පැහැදිලි කළේ ගොඩාක් මේ උදාහරණ මේ භෞතික සාධක මේක ඇත්තටම කරලා පෙන්නලා නිරීක්ෂණ නිගමන මේක මේ පුංචි පරීක්ෂණ මගින් තමයි මේක පැහැදිලි කරන්නේ පෙන්නලා එන්න ඒක අඩුවෙලා ගිහිල්ලා අර මේ ආචාර්ය උපාධිය මේ හදාරන ළමයට මේක අපි ගණිතමය වශයෙන් තමයි පැහැදිලි කරන්නේ තේරුණා නේද? එතන මතක තියාගන්න මේ පැහැදිලි කිරීම සාමාන්‍ය සරල සංසිද්ධිවල ඉඳලා මේක න්‍යායාත්මක ස්වરૂපයකට යෑමක් තියෙනවා ඉස්සර එන්න ඉගෙන ගන්න. එතකොට අපි පහවසර ළමයාට දුන්නේ දැනුමක්. ඒ දැනුමක් දුන්නේ. එයාට මේ අහස නිල් පාට ඇයි කියන සංසිද්ධියට අපි දැනුමක් විතරයි දුන්නේ. එතකොට ඒ දැනුම භාවිතා කරලා එයාට සමාල්ලාට මේ වතුර නිල් පාට ඇයි කියන එක විස්තර කරන්න බැරි වෙන්න පුළුවන්. මේ දුම නිල් පාට ඇයි කියලා පැහැදිලි කරන්න බැරි වෙන්න පුළුවන්. අහ මේ වලාකුළු සුදු පාට ඇයි කියලා විස්තර කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අපි අර මේ ආචාර්ය උපාධිය හදාන ළමයාට දුන්නේ දැනුමක් නෙමෙයි. එයාට දුන්නේ හැකියාවක්, නිපුණතාවයක්. එයාට මේ ඉක්වේෂන් එක භාවිතා කරලා වතුර නිල් පාට ඇයි කියලා කියන්නත් පුළුවන්. මේ ලොකු සාගර තලයක තියෙන ඊට පස්සේ මේ වලාකුළු සුදු පාටයි කියලා කියන්නත් පුළුවන්. ඒ වගේම වලාකුළු මේ අහසින් පෙරිලා එන ආලෝකය රතු පාටයි කියලා කියන්නත් පුළුවන්. එයාට දුන්නේ නිපුණතාවය. එතකොට අපි යුනිවර්සිටි මට්ටමේ දැනුම දෙන්න නම් උත්සාහ කරන්නේ නිපුණතාවය නෙවෙයි නම් දෙන්න උත්සාහ කරන්නේ. එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දෙවෙනි කාරණා මේ වීඩියෝ එකේ තුන්වෙනි කාරණාවක් තියෙනවා මට මතු කරන්න අවශ්‍ය. ඒ කාරණාව මෙහිමයි. අපි යම්කිසි සංකල්පයක් නිවැරදිව දන්නවා කියලා කියන්නේ ඒක ඕනෑම මට්ටමක නිපුණතාවයක් තියෙන පුද්ගලයන්ට පැහැදිලි කිරීමට හැකියාවක් තියෙනවා. අපිට අපි යමක් දන්නවා කියලා කියන්නේ අපි හරියට මේක දන්නවා නම් ඒක පහවසර ළමයා ඉඳලා ඒක ඉහළ මට්ටම් දක්වා අපිට විස්තර කිරීම හැකියි. දැන් ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව කෙනෙක් දන්නවා කියලා කියන්නේ ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව පහවසර ළමයාට පැහැදිලි කිරීමේ හැකියාවක් තියෙන්න ඕනේ යාගේ මට්ටම. මේක මම කියන එකක් නෙමෙයි. මේක ශ්‍රේෂ්ඨ විද්‍යාඥ ඇල්බර්ට් අයින්ස්ටයින් විසින් කියන්න යෙදිච්ච එකක්. ඔහු කියනවා ඔබට පුළුවන් නම් යම්කිසි සංකල්පයක් අටවසර ළමයෙක් අවුරුදු 8ක ළමයට පැහැදිලි කරන්න ඔබ ඒ ඔබ කියන දේ දන්නවා කියලා තේරුණා නේද? එතකොට අපි යමක් දන්නවා කියලා කියන්නේ. එතකොට අපිට හොඳ මිනුම් දණ්ඩක් ඒක. හොඳ මිනුම් දණ්ඩක්. ඔය යමක් සංකල්පයක් ඔයගලන්ට තේරුණා නම් ඒක උත්සාහ කරන්න පොඩි ළමයෙක්ට ඒක පැහැදිලි කරන්න. ඒ පැහැදිලි කරගන්න ඔයගලන්ට හැකියාවක් තියෙනවා නම් ඔයගලන්ට යම්කිසි විශ්වාසයකට එන්න පුළුවන් ඒ සංකල්පය ඔයගොල්ලෝ දන්නවා. පැහැදිලි නේද? ඉතින් මේ ටික තමයි මට මතු කරන්න උවමනා වුණේ අද වීඩියෝ එකේදී. විශේෂයෙන්ම අහස නිල් පාට ඇයි කියන සංසිද්ධිය වගේම කොහොමද මේ සංකල්ප විද්‍යාත්මක සංකල්ප පැහැදිලි කිරීම ගොඩනගන්නේ එහි විවිධ ආකාර සහ මේ දැනුමේ ස්වභාවය කෙලෙසද කියන කාරණා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා ඔයගලන්ට මේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වුණාට. නැවතත් අපි මේ වගේම තවත් වීඩියෝ එකදී අනාගතයේදී හම්බෙමු. බොහොම ස්තුතියි.